විසිතුන්වන පරිච්ඡේදය රජුන්ගේ උපදේශක දවස මුළුල්ලේ සංගායනාවට සහභාගී වූ අනුකාරක සභාව මහා කස්සප හිමියන්ගේ ගුහා ගර්භ කුටියේ දැනටම එක්ව සිටිති. මහා කස්සප හිමියනි, ඊයේ දින විශාකා මහා උපාසිකාවන් සංගායනා භූමියේ සිටීම අපට මහත් ශක්තියක් වුණා. ඈ මේ රැස්වීමට එක්කල ධෛර්යය අප බලාපොරොත්තු වූවාටත් වඩා වැඩි. එසේම ඈ විසින් භික්ෂූන් වහන්සේලාට කළ දානමය පින්කම්ද අගය කළ යුතුයි. බුදු හිමියන්ගේ වෙතට සහ උන්වහන්සේගේ ධර්මයට ඇදී ආ වැදගත් ධනවත් පිරිසකෙන සිතනකොටත් මා හැම විටම මවිතවනවා යයි මහා කච්චායන හිමි පවසයි. අපේ කාලයේ බලවත්ම උදවිය ශාසනයට ලැබිව ඒ සසුනට උපකාර කිරීම වාසනා මහිමයක්. ඒ අතරම බුදුන් වහන්සේ සමානාත්මතාවයේ මුදුන් මල් කඩක්සේ වුණා. උන්වහන්සේ නිරතුරුවම කියා සිටියේ කෙනෙකු බ්‍රාහ්මණයෙකු හෝ පහත් මිනිසෙකු වන්නේ ක්‍රියාවෙන් මිස ඇති නිතිකම අනුව හෝ උපතින් අනුව නොවේ කියා. රාජකීය පවුල්වල උදවිය බුදුන් වෙත ඇදී යාම ස්වභාවිකයි. උන්වහන්සේගේ උතුම් ගතිගුණ නිසාම විවිධ ජාතීන් විවිධ ආගමිකයන් උන්වහන්සේ වෙතට ඇදී ආවා යයි බද්දේ හිමි පවසයි. උන්වහන්සේ විවිධ නායකයන්ට ගුරුවරයෙක් වුණා. ඒ නායකයන්ට තම බලය යොදා ගන්නා හැටි ගැන මඟ පෙන්වුවා. බොහෝ විට බුදුන් වහන්සේ ඉහළ තැන සිට පහළ තැනට ධර්මය දේශනා කළා. පිළිවෙලින් රටක රජුන්ට, කුමාරවරුන්ට, මැති ඇමතිවරුන්ට, ප්‍රාදේශීය නායකයන්ට, අනතුරුව සාමාන්‍ය රටවැසියන්ට ආදී වශයෙන් ධර්මය දේශනා කළා යයි අනුරුද්ධ හිමි පවසයි. බුදුන් වහන්සේගේ උගන්වීම් හැම දිනාටම ප්‍රායෝගික වුණා. එය රජුන්ට, බිසවුන්ට, වෙළඳාමට, ගෘහපතීන්ට, සේවකයන්ට, මග අමදින්නන්ට හැම දිනාටම එකම විදියට ශ්‍රවණය කළ හැකි පිළිපැදිය හැකි දහමක්. පංචශීලය ආරක්ෂා කිරීමෙන් ඕනෑම කෙනෙකුට යහපත් ජීවිතයක් ගත කළ හැකි වුණා යැයි උපාල හිමි පවසයි. ඔබ හරියටම හරි බක්කුල හිමි පවසයි. සමාජයේ ප්‍රශ්න ඇතිවන්නේ පංචශීලය ආරක්ෂා නොකිරීමෙන්. සිල් බිඳීමට තැනක් වෙලාවක් නැහැ. සිතුවිලි වලට වහල් වීම තුළින් නිරතුරුවම අපේ සිල් බිඳෙනවා. ඒ නිසා නිතර පන්සිල් සමාදන් වීම කෙතරම් උචිතද? ලෝකයේ සියලුම අපරාධ, නඩුහබ, යුද්ධ, පවුල් අවුල්, ජීවිතේ නැති නාස්තිවීම් ආදී සියල්ල සිදුවන්නේ ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකමින් වැළකීම, බොරුකීමෙන් වැළකීම, කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකීම, මත්පැණින් වැළකීම යන සිල්පද එකක් හෝ කිහිපයක් කැඩීමෙනුයි. බුදුන් වහන්සේ මේවා නියෝග හැටියට කිසි විටක කීවේ නැහැ යැයි පුන්නහිමි ප්‍රකාශ කරයි. උන්වහන්සේ කීවේ තමන්ගේ ජීවිතයේ දුක නැති කිරීමට අවශ්‍ය නම් මේවා අනුගමනය කරන්න කියා පමණයි. ශ්‍රාවකයන් උනන්දු කරේ මම වලකිමි කියා යන්න මිස මම දෙව්රා කියමි කියා නොවේ. මිනිස් ස්වභාවය තේරුම්ගත් උන්වහන්සේ දැන සිටියා මිනිසුන් ඉඳහිට කලින් කලට මේ සිල් බිඳගන්නා බව. උන්වහන්සේ පැහැදිලිව කී දේ තමයි කෙනෙකුට ඕනෑම මොහොතකදී තමන්ගේ ජීවිතය යහපත් අතකට යොමු කරගත හැකි බව. චක්කවර්ති සීහනාද සූත්‍රයේ මෙය ඉතා අනර්ගව තේරුම් කර දී තිබෙනවා යැයි ආනන්ද හිමි පවසයි. මුලින්ම කියවෙන්නේ ශීලය ආරක්ෂා නොකිරීමෙන් වෙන ඵල විපාකයි. මා මේ කලිනුත් රැස්වීමේදී සඳහන් කළා. නමුත් යලිත්
එයින් පද කිහිපයක් පැහැදිලි කරන්නට කැමැති. දුප්පත්කම වැඩිවීම නිසා සොරකම බහුල විය. සොරකම නිසා ප්‍රාණඝාතය වැඩි විය. ප්‍රාණඝාතය වැඩි වූ කල්හි ආයුෂ පිරිහින. 80,000ක් අවුරුදු වයස් ඇත්තෝ 40,000ක් දක්වා ආයු පිරිහිනි. මහණෙනි, දිලින්දන්ට ධනය නොදෙන කල්හි සොරකමත් ඒ නිසා ප්‍රාණඝාතයත් බොරු කීමත් ක්‍රමයෙන් වැඩි වීම නිසා පිළිවෙලින් අවුරුදු 40,000න් 20,000 10,000 5,000 2,500 10 500 250 දක්වා ආයුෂ පිරිහින. මේ වන විට මිනිසුන් කෙරෙහි සොරකම ප්‍රාණඝාතය බොරු කීම පරදාර සේවනය කේලාම් කීම තද ආශාව ක්‍රෝධය අධර්ම රාගය විෂම ලෝභය සම ලිංගික රාගය මෞපිය ආදී ළඟ නෑදෑයන් සමග ඇතිවන රාගය පරුෂ වචනය හිස් වචන කීම ආදී අනේක විද අකුසල ක්‍රියා බහුල වූහ. එයින් පසුව මිනිසුන්ගේ ආයුෂ 100 10 දක්වා පිරිහෙයි. එකල්හි සියලු රස නීරස වෙයි. අග්‍ර භෝජනය කුරහන් වෙයි. සියලු කුසල් ධර්ම පිරිහි අකුසල් හා දුරාචාරය පෙතිරේ. පාපය මුදුන් වෙයි. දුරාචාරය සුචරිතේ බවට හැරේ. එක් සිල්පදයක් බිඳීම නිසා තවත් සිල්පදයක් බිඳෙන්නට පුළුවන්. එයින් තව තවත් සිල්පද බිඳීම සිදුවනවා. පෙලින් පෙලට සිල් බිඳීම පුද්ගලයාට සේම මුළු සමාජයටම හානිකරයි. හරියට ලිස්සන සුළු බෑවුමක යන්නා වගේ පාතට යන ගමන ආපස්සට එන්නට බැරි වෙනවා. මෙම සූත්‍රයේදී ජීවිතයක් විනාශයට යාමෙන් වළක්වා ගන්නා ආකාරයද පෙන්වා දී තිබෙනවා. මෙසේ කාලය ගත වූ කල්හි මිනිසුන්ට ප්‍රාණඝාතයෙහි වැරැද්ද වැටහි ක්‍රමයෙන් යහපත් සිතුවිලි හටගනි. දැහැමි සිතුවිලි පහළ වෙයි. ක්‍රමයෙන් සුචරිතයට බරව ජීවත් වීමට පෙළඹෙති. මේ නිසා ඔවුන්ගේ ආයුෂ නැවතත් 20 අවුරුද්දක් දක්වා වැඩි. මෙසේ දස කුසල් පිරීමෙන් ක්‍රමයෙන් 80,000ක් දක්වා ආයුෂ වැඩි වේ. බුදුන් වහන්සේ තුන් සරණ ගිය බ්‍රාහ්මණ රජ හා සාමාන්‍ය මිනිසුන් සෑම දිනා 100 සිල් සමාදන් කළා. එකිනෙකාගේ බුද්ධි මට්ටම් තේරුම්ගෙන ඔවුන්ට චතුරාර්ය සත්‍ය ආර්ය අෂ්ටාංගික මාර්ගය පටිච්ච සමුප්පාදය අනිත්‍යය මමත්වය තුරන් කිරීම ආදී ගැඹුරු දහම් දේශනා කරා. ඒවා එකක් මැත්තේ එකක් නැගින ගඩොල්සේ දේශනා කළේ මනසේ වර්ධනයට හා ජීවිතයට සැබෑ සතුට ගෙන දීමටයි. සැබවින්ම ඒ සියල්ල ඉතාම සරලයි. ඒ අතරම ගැඹුරුම මොහොත තරම්ම ගැඹුරුයි. බුදුන් වහන්සේ රජවරුන් කිහිප දෙනෙකුටම ධර්මය ඉගැන්නුවා. යැයි පොන්නහිමි පවසයි. මගධ රට බිම්බිසාර රජු, පසේනදී කොසල් රජු ආදී රජවරු යාවජීව දායකයන් උදව්කරුවන් බවට පත් වුණා. අජාසත් රජතුමා දැන් මන දායකේ. නමුත් කලකට ඉහතනම් ඔහු දේවදත්තගේ බලපෑම් වලට අසු වෙලා බොහෝ දරුණු අපරාධ කළා. එයින් බලවත් පාප කර්ම ඇති කරගෙන තිබෙනවා. අප පසුව දේවදත්තගේ පාපකාරී ක්‍රියා ගැන කතා කරන විට මේ ගැන කතා කරමු. මේ කාලේ අපට සම්බන්ධ වූ වැදගත් රජවරුන් හා බිසෝවරුන් ගැන කතා කරමු යැයි මහා කස්සප හිමි යෝජනා කරයි. ඔවුන්ගේ ජීවිත බුදු හිමියන්ගේ ජීවිතයට සම්බන්ධ වූ ආකාරය ගැන කතා නොකර මේ පුවත සම්පූර්ණ වන්නේ නැහැ. මෙම රාජකීය සම්බන්ධතාවන් බුදුන් වහන්සේගේ කරුණාවේ හා ප්‍රඥාවේ පණිවිඩය පැතිරවීමට ඉවහල් වුණා. කවුද දැන් ඒ ගැන කතා කිරීමට කැමති? මොහොතකට පසු මහා කච්චායන හිමි
කතා කරයි. රාජධානියේ චණ්ඩපජ්ජෝත රජුන් ගැන කතාවෙන් මම ආරම්භ කරන්නට කැමැතියි. මම මහාන වන්නට පෙර ඊ රජුන්ට සේවය කළා. එතුමා ඉතා බලගතු රජ කෙනෙක්. අවට රාජධානීන් ඔහුට බියෙනුයි සිටියේ. ඔහුගේ තර්ජනයන්ට බියෙන් අජාත සත්තු රජුන්ද රජගහනුවර බලකොටු තරකලා. පච්චෝත රජුන් පුත්කලිකව බුදුහිමියන් හමු වෙලා නැහැ. නමුත් අපි මුල් වතාවට බුදුන් ගැන ඇසුවේ උන්වහන්සේගේ දාම් පණිවිඩය රැගෙන ගමන්ගත් රහතුන් වහන්සේලාගෙන්. මගේ පියා මියගිය පසු මම රජතුමාගේ පුරෝහිත බවට පත් වුණා. පච්චෝත රජතුමා අප අට දෙනෙක් බුදුහිමියන් වෙතට යවුවා. රජතුමා කීවා උන්වහන්සේට අවන්තියට වඩින්නේ ආරාධනය කරන්න කියලා. අප බණ අසා මහනවන්නට අවසර ඉල්ලුවා. මහනවේ වැඩිකල් යානදී අපි රහත් ඵල ලැබුවා. එතෙන් පටන් ඔබ බුදුන් වහන්සේ සමග විසුවාද සෝපාක හිමි විමසයි. නැහැ බුදු හිමියන් අපට කීවා ආයෙත් අවන්තියට ගොස් එහි ධර්මය දේශනා කරමින් එහි මිනිසුන්ට යහපත කරන්නේ කියා. දැන් රජතුමාත් බුදු හිමියන්ගේ දායකෙක්. මම රජුගේ උදව්වෙන් එහි රාජධානී ආරාම කිහිපයක් ආරම්භ කළා. රජතුමාත් නොඑක් ආකාරයෙන් භික්ෂුන් වහන්සේලාට උදව් කළා. මහා කච්චායන හිමි සිය කතාව අවසන් කරයි. ඔබ වහන්සේලා ගාන් ධාරේ ගැන සඳහන් කළා නේද? බක්කුල හිමි අසයි. ඉතින් අපි එහි රජුන් ගැන කියමු. එහි බලගතු රජ කෙනෙක් විසුවා. එතුමාත් බුදුන් වහන්සේගේ අනුගාමිකයෙක් වන්නට පෙර බුදු හිමියන් දැක නැහැ. ඔව්, යයි අනුරුද්ධ හිමි පවසයි. කරුණාවෙන් අපට ඔහුගේ කතාව කියන්න. ඒ අවසරයෙන් බක්කුල හිමි කතාව ආරම්භයි. ගාන්ධාරයේ පොක්කු සාති රජතුමා තෑගි භෝග ලිපි හුවමාරුවෙන් බිම්බිසාර රජුන්ගේ අදෘශ්‍ය මිතුරෙකු බවට පත් වුණා. දෙරට අතර වෙළඳාම් තහවුරු වුණා. ගාන්ධාරයේ අගනුවර වූ තක්ෂිලාව තමයි ඉගෙනුමට ප්‍රසිද්ධම තැන. බිම්බිසාර රජුන්ගේ පුත් අභය අරන් හදාගත් ජීවක තක්ෂිලාවේ වෛද්‍ය විද්‍යාලයට යෙව්වා. ඊළඟට ඒ ජීවක බිම්බිසාර රජුන්ගේ බුදුහිමියන්ගේ වෙදතුරා බවට පත් වුණා. එක් දවසක් කුක්කුසාති රජතුමා තීරණය කළා තම මිතුරු බිම්බිසාර රජුන්ට තෑගි ලෙසට මහා අනර්ග කාශ්මීර සලුපට වර්ණ පහකින් යවන්නට. මේ රජුන් කිසිදාක දැසට මුණගැසිලා නැහැ. නමුත් ලිපි හුවමාරුවෙන්ම ඉතාම සමීප වෙලා එකිනෙකා කෙරෙහි ලොකු ගෞරවයක් ඇතිව මේ සලු විශේෂ ලෙස උතා බිම්බිසාර රජුන් මේ සියලු ඇමතීන් ඉදිරියේ විවෘත කරන්න ඕනේ කියා උපදෙස් ඇතිව යෙව්වා. රජතුමාත් එකී ආකාරයට කළා. එසේ විවෘත කළාම මේ අගනා ත්‍යාගදුටු රජතුමා ඇමතිවරු විශ්මයට පත් වුණා. මේ සළුවල අගය කියා නිම කරන්නට බැහැ. බිම්බිසාර රජතුමාත් හිතුවා පෙරලා තෑග්ගක් යවන්නට. ඒ උනත් මේ ලද තෑග්ගට වඩා අගනා තෑග්ගක් යැවීමයි සිරිත. මේ හරියට කාටද වැඩියෙන් කරන්න පුළුවන් කියා පෙන්වන තරඟයක් වගේ. රජතුමා බොහොම දුරදිග හිතලා බැලුවා සුදුසුම ත්‍යාගය මොකක්ද කියා. නමුත් හිතු එක දෙයක්වත් හරි මදි වගේ හැඟුණා. බිම්බිසාර රජතුමා අන්තිමේදී යෙව්වේ මොනවාද යැයි සෝපාක හිමි විමසයි. යෙවිය හැකි වටිනාම ත්‍යාගය බුද්ධ ධර්මයේ බව රජතුමා තීරණය කළා. රජතුමා ඉතා තුනි සියුම් රන්පතක් සූදානම් කළා. නමුත් තමන් අතින්ම ඒවායෙහි තුරුණුවන් ලියා මිතුරාට යවන්නටයි රජතුමා සිතුවේ. ඒ සඳහා භාවනානුයෝගීව සමාධිගතව ඉන්න ඕනෑයයි
රජතුමා කල්පනා කළා තමා පූජනීය කටයුත්තක් කරන්නට යන බැවින් තමන්ගේ මැදිරියේ තනිවී ඒ කටයුත්ත පටන් ගත්තා හැම දිනාටම අනඳුන්නා තමාට කරදර කරන්නට එපායි කියා පුක්කුසාති රජතුමාට ලියු හසුනේ ලීවා ලොව බුදුවරේ පහළ වෙලා ඉන්නවා කියා රජතුමා බුදුදහම තේරුම් කළා උතුම් භික්ෂුන් වහන්සේලාගේ අගය ආනාපාන සති භාවනාව ආදී විස්තරද මේ දිගු ලිපිය අග ඔහු සඳහන් කළා මේ අගනා බුද්ධ ධර්මය සීල භාවනා ප්‍රඥා යන තේ වැදෑරුම් ගුණාංගයෙන් යුතු බවත් සංසාරයෙන් එතර වීමට හැකි එකම මාර්ගය මෙම උගන්වීම බවත් එහි සඳහන් කළා මා මිතුරු පුක්කුසාති මමත් බුදුසසුනේ පැවිදිවන්නට කැමැති නමුත් මේ වෙලාවේ නොයෙක් කාරණා හේතු කොටගෙන එය කළ නොහැකි බවත් එයින් ඔබට හැකිනම් මහණවන්නයි තමා ආයාචනා කරන බවත් එහි සඳහන් වුණා බිම්බිසාර රජතුමා මේ හසුන රන් රිදි සහ වෙනත් අගනා ද්‍රව්‍යයන්ගෙන් කරන ලද කරඬු තුල පිළිවෙලින් බහා තබා මහා පෙරහැරකින් මඟුල් ඇතු පිට කරඬුවක තබා පුක්කුසාති රජු වෙත පිටත් කර හැරියා රජතුමා කීවා සිය ඇමතිතුමාට පුක්කුසාති රජතුමාට කියන්න කියා මෙය බිසවුන් ඉදිරියේ නැතිව පුද්ගලිකව බාර ගන්න කියා ගාන්ධාරයේ රජුගේ අගනා ත්‍යාගයන් ලැබුවාම එකී ආකාරයෙන්ම පිළිගෙන රජමැදුරේ ඉහළ මාලයේ සැදැල්ලක හිඳ තනිවම එය විවර කළා කිසිවෙකුට තම මැදිරියට එන්නට ඉඩ දෙන්නට එපායයි ඔහු මුරකරුවන්ට කියා තිබුණා ඔහු මෙම මංජුසාවෙහි පියන විවර කරන විටම හැඟුණා තම මිතුරු රජතුමා මේ තෑග්ගට දී තිබුණ උත්තරීතර තත්වය එසේම එය පිළියෙල කර තිබූ විදියෙන්ම හා එය ගෙන ආකාරයෙන්ම එහි ඇති වටිනාකම ඔහුට වැටහුණා ඔහු හසුන කියවද්දී මවිත උනේ බිම්බිසාර රජුගේ අත් අකුරවල අලංකාරය දැකීමෙන් පූජනීය උතුමෙකු මෙලොවට බිහි වී ඇත එයයි ලියා තිබුණ මුල් වැකිය කියවත්ම ඔහුගේ සිරුරේම රෝමයන් කිලින්නුණා මේ පණිවිඩය කියවීමට තමා ලද වාසනා මහිමය කතරම්ද කියා ඔහුට හැඟුණා ඔහු හැම වදනක්ම උවමනාවෙන් කියවැව්වා හැම පදයකින්ම වැකියකින්ම ඔහු වඩ වඩාත් සතුටු වෙමින් භාවනාමය තත්වයකට පත්ව මෙනෙහි කරන්නට උනා හසුන කියවා අවසානයේ ඔහු මේ සියලු ගිහි සැප හැරදා මහන වන්න තීරණය කළා යයි බක්කොළ හිමි පවසයි දින 15ක්ම ඔහු ධ්‍යාන සොයෙන් තම මැදිරියට වී කාලය ගත කළා ඒගෙන රටවැසියන් කෝපයට පත් වුණා නමුත් ඔහු තම මුරකරුවන්ට අනදී තිබුණේ මොනම හේතුවක් නිසාවත් තමාට කරදර කරන්න එපා කියා අන්තිමේදී ඔහු තම අසිපතින්ම හිසකෙස් සිඳ දැම්මේ කිරුළත් සමගමය උඩුමහලේ සිදුවන දේ මාලිගාවේ සිටි උදවිය දැන සිටියේ නැහැ රජතුමා සාමාන්‍ය වැසියෙක් විදියට හැඳ පැළඳගෙන මාලිගයෙන් පිට වුණා මුරකරුවන් එන විට මැදිරිය හිස් යයි බක්කුල හිමි පවසයි පසුව මුරකරුවන් මුළු නුවර පුරාම සොයා රජතුමාව සොයාගත්තා ඔහු ඉදිරියේ වැඳ වැටි යන්න එපා යයි කීවා ඒ අය බිම පෙරළමින් දුකෙන් අඬමින් වැළපෙමුණුයි කතා කළේ රජතුමා වෙල්ලෙහි ඉරක් ඇඳ එතනින් මිහාට එන්න එපා යයි ඔවුන්ට කියා සිටියා තමා තනිවම නික්ම යන බවත් කිසිවෙකු තමා පසුපස එන්නට අවශ්‍ය නැති බවත් පැහැදිලිවම කියා සිටියා පාවහන් රහිතව ඔහු සැවැත් නුවර යොදුන් සිය ගණනක් ඇවිද ගියා ඔහුගේ සියුමැලි දෙපා පෙළී දිය බුබුලු මතු වුණා සිරුරට දැඩි වෙහෙසයි මේ දිනවල බුදුන් වහන්සේ වැඩ සිටියේ
සවැත් නුවර ජේතවනාරාමේ බව ඔහු දැන සිටියේ නැහැ. තමාලද හසුනින් ඔහු සිටුවේ බුදු හිමියන් රජගහනුවර වැඩ හිඳිනවාය කියායි. ඒ නිසා සවැත් නුවර සිට නැවත රජගහනුවරට පයින්ම ගමන් කළා. යයි බක්කොළ හිමි පවසයි. ඒ වගේ ගමනක් යාමට තරම් බුදුන් වහන්සේ කෙරෙහි පැහැදුණු කෙනෙක් සොයා ගැනීමත් අමාරුයි. මේට පෙර කිසි කෙනෙක් ඒ තරම් දුරක් ගෙවා පයින්ම ගොස් නැහැ. යයි උපාලි හිමි කියයි. රජගහනුවරට පුක්කුසාති රජු ලන්වන විට අඳුර වැටිලා තිබුණා. ඉතින් ඔහු නුවරුන්ගෙන් ඇසුවා සාමාන්‍යයෙන් තාපසවරු නතරවන්නේ කොහෙද කියා. නුවර වැසියන් කුඹල් කරුවෙකුගේ පැල ගැන කියා එතනට යන්න සැටි කීවා. කුඹල් කරුවාගෙන් අවසර අරන් රාත්‍රිය ගත කරන්නට පැලට ඇතුල් වුණා. යයි බක්කොළ හිමි කතාවේ ඉතිරිය පවසයි. එදින රාත්‍රියේ තුන්වන යාමයේදී ලෝකයේ දෙස බලන බුදුන් වහන්සේ පුක්කුසාති රජුන්ව දුටුවා. තමාට ඇති ගෞරවය හා භක්තියෙන් රජතුමා රජගහනුවරටම ගමන් ගත් බවත් උන්වහන්සේ දුටුවා. ඔහුට නිවන් දැකීමේ ශක්තිය ඇතත් නිවන් ලබා ක්ෂණිකවම මිය යන බවත් උන්වහන්සේ දුටුවා. රජු පිළිබඳව කරුණාවෙන් ඔහු පොත්කලිකව හමු වී උපදෙස් දෙන්නට බුදු හිමියන් තීරණය කළා. බුදු හිමියන් පාත්‍රයත් සිවුරත් රැගෙන කුඹල් කරුගේ පැලට ගමන් කළා. තමාගේ ආධ්‍යාත්මික ශ්‍රී විභූතිය නොපෙන්වා සිටින්නට බුදු හිමියන් සිතුවේ ධර්මය තේරුම් ගැනීමට පෙර රජතුමාට විවේකයේ අවශ්‍ය බව දැනගෙනයි. බුදු හිමියන් ඊටාම සරල ආකාරයට මේ අබලන් පැල්පතේ දොරකඩ සිට ඇතුළු වීමට තවුසාගෙන් අවසර ඉල්ලුවා. පුක්කුසාති රජු කීවා, "මිතුර, මේ පැල ඊටාම කුඩයි. හැබැයි නිහඬයි. කරුණාකර ඇතුළට ඇවිත් සුව පහසුව ඉඳගන්න." බුදු හිමියන් මේ කුටියට ඇතුල් වුණා. එහි බිමත් අපිරිසිදුයි. බිඳුණු මැටි බඳුන් අලු ගොම ආදිය හැම තැනම විසිරී තිබුණා. බුදු හිමියන් පිදුරු වලින් සයනයක් සාදා ඒ මත සිවුර එලා හිඳගත්තේ ආරාමයක සුගන්ධ කුටියක හිඳගන්නා ආකාරයට. බුදුන් වහන්සේ පුක්කුසාති රජතුමා භාවනා කරන්නට පටන් ගත්තා. බුදු හිමියන් රජුගෙන් ඇසුවා, "ඔබේ ගුරුන් කවුරුන්ද?" කියා. රජතුමා කීවා, "මම බුදු හිමියන් වෙනුවෙන් ජීවිතය වෙන් කළ අයෙක්" කියා. ඉතින් බුදුන් වැඩ හිඳින්නේ කොහේද? ඒ උත්තමයා රජගහනුවර වැඩ හිඳිනවා. ඔබ බුදුන් දැක්කොත් අඳුනනවද? නැහැ, මා අඳුරන්නේ නැහැ" කියා රජු අවංකවම පිළිතුරු දුන්නා. රජතුමා එතිතරම් විවේකකින ඇති බව වටහාගත් බුදුන් වහන්සේට තේරුණා රජතුමා ධර්මය ශ්‍රවණයට ලැහැස්ති බව. ඉතින් උන්වහන්සේ ධර්මය දේශනා කරන්නට පටන් ගත්තා. උන්වහන්සේ දහම් දෙසද්දී රජතුමා අනාගාමි ඵලයට පත්තුණා. මේ විට ඉබේම රජතුමාට වැටහුණා තමා මේ ඉන්නේ බුදුන් හමුවේ බව. ඔහු ඇසුවේ උන්වහන්සේගේ ධර්මය බව. ඔහු ඊටාම ප්‍රීතියට පත්තුණා. යයි බක්කුල හිමි පවසයි. රජතුමා එවිට මොකක්ද කළේ? යයි සෝපාක හිමි විමසයි. එතුමා මහණවන්නට අවසර ඉල්ලා සිටියා. බක්කුල හිමි පිළිතුරු දෙයි, "ඔබේ ළඟ පාත්‍රය හා සිවුරු තිබෙනවාද?" යැයි එවිට බුදු හිමියන් ඇසුවා. "තමා ළඟ ඒවා නැති බවත් ඒවා ඉක්මනින්ම සොයාගත හැකි බවත් පැවසූ පුක්කුසාති රජතුමා අලුයමම මේවා සොයාගෙන ගියා." බුදුරජාණන් වහන්සේ රජගහනුවර අවට වැඩ සිටින බවට ආරංචිය ඉක්මනින්ම පැතිර ගියා. මෙය බිම්බිසාර රජුන්ට සැලවී බුදුන් වහන්සේට කතා කරන්නට රජතුමා කුඹල් කරුගේ පැලට ආවා.
බිම්බිසාර රජතුමා කුඹලාගේ නිවහන්ට ගිය විට පුක්කුසාති රජතුමා ආබව බුදුන් වහන්සේ ඔහුට කීවා තමන් වහන්සේ දැක ගැනීමට පාගමනින්ම ඇවිත් ඇති බවත් එතුමා පිළිබඳව කරුණාවෙන් තමන් වහන්සේ මෙසේ වැඩිය බවත් බිම්බිසාර රජුට පැවසුවා ස්වාමීනි රජතුමා දැන් කොහෙද කියා බිම්බිසාර රජු ඉතාම උනන්දුවෙන් ඇසුවා මහාන වීමට අවශ්‍ය පිරිකර සොයා ගියා යයි බුදුන් වහන්සේ වදාලා තවත් වදනක් නොදොරා බුදුන් වහන්සේ එතනින් අතුරුදහන් වී සවැත් නුවර ජේතවනාරාමයේ සුගන්ධ කුටියට වැඩියා මේ අතර පුක්කුසාති රජුන් තම චීවරයට අවශ්‍ය රෙදි කෑලි සෙව්වා මේ අතර හදිසියේම වියරු වැටුණු ගොනෙකු රජතුමාට අන්වලින් එන රජතුමා එතනම මෙරි වැටුණා ඒ වැටුණු තැන කසල ගොඩමැත්තේ රජතුමා පිනුනේ රන් ප්‍රතිමාවක් වගේ ඒ මොහොතේම බ්‍රහ්ම ලෝකයේ උපන් රජු එහිදී රහත් ඵල ලැබුවා යයි බක්කුල හිමි පවසයි තම මිතුරාට සිදු වූ මේ අවාසනාවන්ත විපතින් බිම්බිසාර රජු හොඳටම කැළඹෙන්නට ඇති නේද යයි උපාල හිමි අසයි ඔව් රජතුමා මේ නුදුටු මිතුරා වෙනුවෙන් වැළපුණා එතුමා පුක්කුසාති රජුන්ගේ මලසිරුර නහවා සුදු පිරුවට අන්දවා රාජකීය ආකාරයට ආදාහණය කළා එයින් පසු අලු නිදන් කිරීමට ස්තූපයක්ද ගොඩනැගුවා යයි බක්කොළ හිමි පවසයි පුක්කුසාති රජුගේ ජීවිතයෙන් පෙන්වන්නේ කර්මය වැළැක්විය නොහැකි බවයි රජතුමා ඒ විදිහට මියගියේ පෙර කළ අකුසල විපාකයක් නිසා වන්නට ඇති එය බුදු හිමියන්ටවත් වළක්වන්න බැරි වුණානේ යයි බත්දේ හිමි පවසයි එසේනම් ගාන්ධාරයේ පුක්කුසාති රජු මතකයේ රැඳෙන්නේ බුදුන් වහන්සේ පිළිබඳව සුභ ආරංචියක් අසා උන්වහන්සේ මෙලව උපන් බවදක ශ්‍රද්ධාවෙන් සියලු ලෞකික වස්තු සම්පත් හැරදා ධර්මය සොයාගේ අයකු හැටියටයි යයි මහා කස්සප හිමි පවසයි බුදුන් වහන්සේගේ රාජකීය ශ්‍රාවකයෙකුගෙන තවත් කතාවක් කීමට කැමැති කවුද යයි මහා කස්සප හිමි විමසන්නේ යලිත් විෂයට එළඹීමිනි මං වත්ත්‍ය රාජධානියේ උදේනි රජුන් ගැන කෙටියෙන් කියන්නම් යයි පුන්න හිමි විමසයි පුන්න හිමි ආරම්භන කතාවට රහතන් වහන්සේලා සවන් යොමු කරති උදේනි රජුගේ උපත හරිම අසාමාන්‍යයි ඔහුගේ පියා පරන්තප ඔහු වත්ත්‍ය රාජධානියේ රජතුමායි උදේනි රජු උපදින්නට පෙර ඔහුගේ මව්බිසව පැහැරගෙන යනු ලැබුවා අල්ල කප්පේ රජු රාජ්‍යය හැරදමා තවුසෙකු බවට පත් වුණා ඔහු වැඩ සිටි ආරණ්‍ය අසල උදේනිගේ මව දමා ගොස් තිබුණා උදේනි රජු ඉපදුන පසු මේ තාපසතුමා කාරුණිකව උදේනිව තම රැකවරණයටගෙන හදා වඩා ගත්තා උදේනි කුමරු වැඩුණාට පසු තවුසා දිවසින් දුටුවා පරන්තප රජු මිය ගිය බව උදේනි කුමරුගේ මවද ඔහුගේ සැබෑ හැඳුනුම හෙළි කර තිබුණා අල්ල කප්ප තවුසා එතුන් දමණය කිරීම පිළිබඳව දක්ෂේක් ඔහු උදේනි කුමරුට කියා දුන්නා අලි එතුන් මෙල්ල කරන ඊලෑ කරන ආකාරය දෙදෙනා එකතුව විශාල ඇත් සමූහයක් එකතු කරගත්තා පසුව වත්ස රාජධානියට ගොස් තමන්ට හිමි කිරුලද හිමි කරගත්තා උදේනි රජු සාමාවතී හා විවාහ වුණා ඒ ഘോഷක නම් ඉතාම කෝටිපති ධනවතා අරන් හදාගත් දුවණියයි සාමාවතී බුදුන් සරණ ගිය උපාසිකාවක් ඇය දහම් උගත්තේ තම සේවිකාව වූ කුච්චුත්තරාගෙන් කුච්චුත්තරා තවත් සිය ගණන් සේවිකාවන් සමග සෝවාන් ඵල ලබා වත්ස්‍ය රාජ්‍යයේ බුදු දහම ප්‍රචලිත කිරීමට කටයුතු කළා දේශපාලන හේතුන් මත උදේනි රජු
සිය දෙවැනි බිසව විදියට අවන්ති චණ්ඩපච්චෝත රජුන්ගේ දියණිය වාසුල දත්තාව විවාහ කරගත්තා. එසේම තුන්වැනි බිරිඳ ලෙස මාගන්දි බෙමිනිය විවාහ කරගත්තා. ඇගේ පියා ඇයව විවාහ කරගන්නා ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ නිසා ඇය බුදුන් වහන්සේ සමග වෛරයෙන් පසු වුණා. ඒ නිසා බිසවක වශයෙන් තමන්ට ඇති බලය යොදවා බුදුන් වහන්සේගෙන් පිළිගැනීමට ඇය මහන්සි ගත්තා. යැයි පුන්න හිමි පවසයි. සාමාවතී බිසව රජතුමාට බුදුන් වහන්සේගේ ධර්මය හඳුන්වා දීමට දායක වූවා නේද? යැයි බද්දේ හිමි අසයි. ඔව් රජතුමා ධාමගෙන උනන්දු නොවුනත් සාමාවතිය කිමින් ඔහුව බුදුන් කෙරෙහි පහදා ධර්මයට නැඹුරු කෙරෙව්වා. බුදුදාම සිය රාජධානියේ පතුරවා හරින්නට හා ශාසනයේ සුබ සිද්ධිය වෙනුවෙන් ඔහු නොඑක් ආකාරයෙන් කටයුතු කළා. යැයි පුන්නහිමි පිළිතුරු දෙයි. මාගන්දි රජින මේ අනුමත කළේ නැහැ නේද? යැයි සෝපාක හිමි අසයි. නැහැ, ඇය කිසිම කැමැත්තක් දැක්වූයේ නැහැ. ඇ මේ නිසාම සෑම විදියකින්ම තැත් කළේ රජතුමාගේ හිත සාමාවතියකින් බිඳින්න. යැයි පුන්නහිමි පිළිතුරු දෙයි. වරක් මාගන්දියගේ බොරු අසා රජතුමා සාමාවතී පිසවත් ඇගේ සියලු පරිවාර පිරිසත් මරා දමන්නට දුනුආයන් යොදාගත්තා. සාමාවතී බිසව ඒ අයට මෛත්‍රිය කරුණාව පාමින් මෙය මගහැරියා. ඔහු සන්සුන් වුණා. රජතුමා පසුව ඇගේ නිදොස් බව තේරුම්ගෙන ඇගෙන් සමාව අයද සිටියා. මේ මාගන්දිය නැවතුනේ නැහැ. දින ඇ සාමාවතියගේ මාලිගයට ගිනි තිබ්බා. එයින් සාමාවතියත් ඇගේ සියලු පරිවාර පිරිසත් පිලිස්සී මෙරුණා. උදේනි රජතුමා ඉතා සන්තාපයකටත් ශෝකයකටත් පත්වුණා. ඔහු සාමාවතියට හරිම ආදරේනුයි සිටියේ. රජතුමා මේ අපරාධයට ඇයව මරණීය දණ්ඩනයට නියම කළා. යැයි පුන්නහිමි පවසයි. මං කැමැතිම සිද්ධියක් තමයි උදේනි රජුත් ඔහුගේ ඇතින්නිය බද්දවතී ගැන කතාව. යැයි ආනන්ද හිමි පවසයි. ඕ රජතුමාගේ ඇතින්නිය පොන්නහිමි කියයි. ඇත්තෙන්ම ඔහු වාසුල දත්ත බිසව එක්ක පලා යනකොට ගියේ බද්දවතීගේ පිට උට. රජතුමා පසුව කීවා තමාගේ ජීවිතයත් බිසවගේ ජීවිතයත් රාජ්‍යයත් රැකුණේ මේ ඇතින්නිය නිසාය කියා. ඒ ඇතින්නියට කිසිම වෙහෙසක් හෝ නොදෙනී දිනකට යොදුන් 15ක් පමණ ගමන් කළ හැකි. රජතුමා මේ බද්දවතීට විශාල ගෞරවයක් දැක්වුවා. ඇතින්නියගේ වාසස්ථානය අගනා සුවඳින් සුවඳවත් කර වර්ණවත් රෙදි පිළියෙන් සැරසුවා. රජතුමා ඇයට රජ බොජුන් පිළිගැන්නුවා. මේ ඇතින්නිය රජවාසලේ සෑම දිනාගේම සිත දිනා ගැනීමට සමත් වූවා. මේ ඇතින්නිය වයසට යනකොට රජතුමාට ඇයව අමතක වෙලා ගියා. රජතුමා ඇයව දැකීම මගහැරියා. රජතුමා නොදුටු ශෝකයෙන් ඇය නිරාආහාරව මරණාසන්න වුණා. දිනක් වත්ස්‍ය ජනපදයේ සිටින විට බුදුහිමි පිඬු පිනිස කොසඹෑ නුවරට වෙඩියා. ඇතින්න දුර තියා බුදුහිමියන් එනු දැක හිමින් ඒ අතට ඇවිද ගොස් උන්වහන්සේ දිපා ඉදිරියේ වැටී සිටියා. බුදුහිමියන්ට වැටහුණා ඇ රජුගේ නොතකීම නිසා ශෝකයෙන් බව. උන්වහන්සේ සියලු සත්වයන් කෙරෙහි වූ මහා කරුණාවෙන් රජතුමාට කියා යවුවා, මේ ආකාරයට බද්දවතියට අඩු සැලකිලි කරන්නට එපා කියා. කලකට ඉහත රජතුමා මේ ඇතින්නියට පවුලේම සමාජිකයෙකුට වගේ සැලකූ බවත් මතක් කළා. රජතුමා පරිතාපයට පත්වලා ආයෙත් බද්දවතියට නිසි සැලකිලි සත්කාර කළා.
යැයි පොන්නහිමි පවසයි. බොහෝ කාලයකට පෙර මියගිය ඒ සත්වයා පිළිබඳ මතකයන් සිහිපත් කොට රහතුන් වහන්සේලා මද සිනහා නගති. පසේ නදී කුසල රජු බුදුන් වහන්සේගේ ඉතා හොඳ දායකයෙක් යැයි අනුරුද්ධ හිමි පවසයි. රජතුමා බොහෝ විට බුදු හිමියන් දකින්නට ගියා. ඒ දෙදෙනා කතා කළ බොහෝ දේ විවිධයි. ඉතාම සුහදයි විවෘතයි. බුදු හිමියන් රජතුමා ආහාර ගැනීම අඩු කරන්න යැයි කී අවස්ථාව මට අමතක වන්නේ නම් නැහැ. කොසල් රජු හා බුදු හිමියන් අතර වූ කතාවන්ගෙන් එකක් කියන්නට මට අවසර දෙන්න. මෙහි රජතුමා හා බුදු හිමියන් අතර වූ සංවාද කිහිපයක්ම සඳහන් වෙනවා. යැයි ආනන්ද හිමියන් කී විට රහතුන් වහන්සේලා අනුමැතිය පාති. ඒ සමයෙහි පසේ නදී කොසල් රජු සහල් නෙලි හතරක බත් කයි. දින කොසල් රජ බත් කෑමෙන් පසු මහන්සියෙන් ආශ්වාස ප්‍රාශ්වාස කරමින් භාග්‍යවතුන් වහන්සේ ඉන්නා තැනට පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත් පස්ව හිඳගත්තේය. ඉක්බිතිව භාග්‍යවතුන් වහන්සේ බොහෝ කොට අනුභව කිරීමෙන් මහන්සියෙන් හුස්ම ගන්නා වූ පසේ නදී කොසල් රජ දැක මේ ගාථාව වදාළසේක. සෑම මොහොතේම සිහියෙන් යුක්ත වූද ආහාරයෙහි පමණ දැන කෑම ගන්නා වූද මිනිසාගේ දුක් වේදනා තුනී වෙයි. ඒ ආහාරයද ආයුෂ පාලනය කරමින් වහා දිරවනු ඇත. එකල සුදස්සන නම් මානවකයා රජ පිටුපස සිටියේය. ඉක්බිති කොසල් රජු සුදස්සන මානවකයාට කතා කොට දරුව සුදස්සනය නුඹ මේ ගාථාව භාග්‍යවතුන් වහන්සේගෙන් ඉගෙනගෙන මා බත් කන තැනදී කියන්න. මම නුඹට දිනපතා කහවණු සියයබගින් නිති වෙටුපක් කිවන්නෙමි යැයි කීය. දේවයන් වහන්ස එසේයයි සුදස්සන මානවකයා පසේ නදී කොසල් රජුට පිළිතුරු දී භාග්‍යවතුන් වහන්සේ වෙතින් මේ ගාථාව ඉගෙනගෙන කොසල් රජු බත් කන තැනදී නොවරදවා කියයි. ඉන්පසු පසේ නදී කොසල් රජු ක්‍රමයෙන් අඩුකොට සහල් නැලියක බත් පමණ වැඩිම ආහාරය ලෙස ගැනීමට පුරුදු වුණා. ඉන්පසු කොසල් රජු සැහැල්ලු ශරීර ඇති අත්ලෙන් ශරීරාවයව පිරිමදෙමින් ඒ මොහොතේ මේ ප්‍රීති වාක්‍යය ප්‍රකාශ කළේය. ඒ භාග්‍යවතුන් වහන්සේ මට මෙලොව පරලොව යන දෙලොවම යහපත පිණිස මට අනුකම්පා කළසේක. සනීපාරක්ෂාවසේම ආධ්‍යාත්මික වර්ධනය ගැන පුදුන් දෙසූ නැනවත් වදන් අගේමින් රහතුන් වහන්සේලා තුටු වෙති. කොසල් රජු ගැන කතා කරන අතරේ ඒ රජු හා අජාසත් රජුන් අතර වූ යුද්ධයේදී කොසල් රජු පෙරදුන අවස්ථාව සඳහන් කරන්නට කැමති. මහණෙනි, මගධ රට රජ වූ වේදේහි පුත් අජාසත් රජ පෞකාර මිත්‍රයන් ඇති පෞකාරයන්ටම නැමුණු කෙනකි. එහෙත් මහණෙනි, කොසල් රජ කල්යාණ මිත්‍රයන් ඇති යහපතටම නැමුණු කෙනකි. මහණෙනි, අද මේ රැය පසේ නදී කොසල් රජ දුකසේ සයනය කරන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාරා මේ ගාථාවද වදාළේය. දිනන තැනැත්තා වෛරය රැස් කරන්නේය. පෙරදුන තැනැත්තා දුකසේ වසන්නේය. දිනුම පෙරදුම දෙකම හැරදමා සංසුන් තැනැත්තා සැපසේ වසන්නේය. දෙවැනි යුද්ධයකදී කොසල් රජු අජාසත් රජුන්ව පරදවා යදම් ලාගෙන ආවා. එවිට කොසල් රජුට මෙසේ සිතුණා, මේ මගදී අජාසත් රජු මට විරුද්ධව කටයුතු කළත් මං ඔහුට විරුද්ධව කටයුතු කළේ නැහැ. ඔහු මගේ බෑණනුවන්. මා දැන් ඔහුගේ අලි ඇතුන් හමුදා, පාබල හමුදා, අස්රත සේනා, අවි හමුදා සේරම තබාගෙන
ජීවිත දාණය පමණක් දී පිටත් කරනවා කියා පසුදින භික්ෂුන් වහන්සේ බුදු රජුන්ට පසේනදී කුසල රජතුමා කළ දෙය දන්වා සිටියා එවිට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ මිනිසා තමාට හැකිතා කල් අනුන් පෙළයි යම් විටක අන්‍යයෝ ඔහු පෙළද්ද එකල අනුන් විසින් ඔහු පෙළන ලබන්නේ වේ යම් තාක් කල් පව ඵල නොදේද ඒ තාක් අඥානය එය සතුටට කාරණයක්සේ සිතයි යම් විටක පව විපාක දෙන්නට පටන් ගනීද එකල ඒ අඥානය දුකට පැමිණි අනුන් පෙළන්නා තමන් පෙළන්නෙකු බිහි කරගනි අනුන් පරදවන්නා තමුන් පරදවන්නෙකු බිහි කරගනි අනුන්ට බනින්නා තමන්ට බනින්නෙකු බිහි කරගනි අනුන්ට ආක්‍රෝෂ කරන්නා තමන්ට ආක්‍රෝෂ කරන්නෙකු බිහි කරගනි නැවත මේ කර්මය පෙරලි පෙරලි මුහුකුරා යාමෙන් ඒ පීඩකයා පීඩිතද වේ ජීවිතයේ හැම පැති කඩකටම බුදුන් වහන්සේගේ ප්‍රඥාව ආදේශ කරන්නට හැකියවීම ගැන හැම විටම පුදුම වෙනවා දේශපාලන අරගල හා යුද්ධයත් එයට අඩංගුයි කියමින් මහා කච්චායන හිමි කතා කරයි එය කොතරම් සත්‍යදයි ආනන්ද හිමි පවසයි පසේනදී කොසල් රජු කෙන කියද්දී මා තව එක් කතාවක් කියන්නම් වර පසේනදී කොසල් රජුන් වෙනුවෙන් සවැත් නුවර මහා යාගය කෙරුණා ගවයන් 500ක් ගොනුන් 500ක් වසු පැටවුන් 500ක් එළුවන් 500ක් බැටළුවන් 500ක් සේරම බෙල්ලට දීමට ගෙන යනු ලැබුවා රජතුමාගේ දාසයන් සේවකයන් මෙහෙකරුවන් දඬුවමට බියෙන් බෙල්ලට කටයුතු පිළියෙල කරා ඔවුන් මේ කටයුතු කළේ හැඬු කඳුලෙන් සමාවන්න හිමියනි ඒතරම් බෞද්ධ දායකේ ඒ වගේ දරුණු බිහිසුණු බිලියාග කරන්නේ කෙසේද යයි බක්කුල හිමි අසයි පසේ නදී රජතුමා උපතින් බ්‍රාහ්මණ පිළිවෙත් අනුගමනය කළා යයි මහා කස්සප හිමි පවසයි රජතුමා තෙරුවන් තරයේ විශ්වාස කළ රාජ්‍ය නායකයා හැටියට එකල සංස්කෘතිය ගැන සිතුවා තම විශ්වාසයන් හැමෝටම කියන්නට බැරි බවද රජු දැන සිටියා උදෑසන පිඩුසිඟා වැඩ පෙරලා පැමිණි භික්ෂුන් වහන්සේලා බුදුන් වහන්සේ හමු වී මේ යාගයේ පිළිල කරන සතුන් ගැන ක්‍රියා සිටියා බුදු හිමියන් පහත සඳහන් ගාථාවන්ගෙන් ධර්මය දේශනා කළා මහත් වූ ප්‍රියාම්බ ඇති අශ්වමේධ නම් වූද පුරිස මේද නම් වූද සම්මා පාස නම් වූද වාජපෙය්‍ය නම් වූද නිරග්ගල නම් වූද ඒ මහා යාගයෝ මහත්ඵල එත්තෝ නොවේති අඥාන ප්‍රකාර වූ එළු බැටළු ගවයන් මරණ ඒ යාග පොළවලට යහපත් මග ගිය මහර්ෂීහු නොපෙමිණිති මහත් ක්‍රියානම්බනති යම් යාගයක් හැම කල්හි ගයක් පාසා යාග කරනු ලබද්ද එළු බැටළුවෝ ගිරිත් යම් යාගයෙහි මරණු නොලබද්ද ඉබදු යාගවලට යහපත් මඟ ගිය බුද්ධාදී මහර්ෂීහු පෙමිණිති නුවණැති මනුෂ්‍යතෙමේ මේ යාගය කරන්නේය මේ යාගය මහත්ඵල මහානිසංස ඇත්තේ වේ මේ යාගය කරන්නාට උතුම් අභිවෘද්ධිය වේ අයහපත නොවේ යාගයේද මහත් වූවක් වේ දෙවියෝද පහදිති ආනන්ද හිමියනි ඔබට ස්තුති මහා කස්සප හිමි පවසයි කුසල් රජු ගැන කතා අවසන් කරන්නට පෙර ඒ රජුන් ගැන තවත් කතාවක් කියන්නට තිබෙනවා යයි ආනන්ද හිමි පවසයි ඔබ වහන්සේ තව එක කතාවක් යයි පවසමින් කතා කීපයක්ම කීවා යයි මහා කස්සප හිමි සිනාසි පවසයි මේ අවසන කතාව කියා හොඳටම තහවුරුද ඕ යයි ආනන්ද හිමි සිනාසි පිළිතුරු දෙයි බුදුරජාණන් වහන්සේ මේ කාරණිය දෙන ඒ විලෙහි මේ ගාථා
වදාළ සීක ස්වාමීනි මම මල්ලිකා දේවිය සමග මාලිගාවේ මතු මහලේ සිටියෙමි මල්ලිකාවෙනි ඔබට තමන්ට වඩා ප්‍රිය වූ අන් කිසිවෙක් ඇද්දයි ඇසීමි මෙසේ අසනු ලැබූ මල්ලිකා දේවි තුමෝ මහරජ මට වඩා ප්‍රිය අන් කිසිවෙක් නැත ඔබට ඔබට වඩා ප්‍රිය වූ අන් කිසිවෙක් නැත ඔබට තමන්ට වඩා ප්‍රිය වූ අන් කිසිවෙක් ඇද්දේදයි ඇසුවාය ස්වාමීනි මෙසේ අසනු ලැබූ මම මල්ලිකාවෙනි තමන්ට වඩා ප්‍රිය වූ අන් කිසිවෙක් මටත් නැතිය යයි මල්ලිකා දේවියට කීවෙමි යයි කීවේය ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දෙන ඒ වෙලෙහි මේ ගාථාව වදාළේය ලොව සෑම දිසාවන්ම සෝදිසි කර බැලුවේ වී නමුත් තමන්ට වඩා ප්‍රිය වූ අන් කිසිවෙක් ලොවම හමු නොවන්නේය අනුන්ටද වෙන් වෙන් වශයෙන් මෙසේ තමාම ප්‍රිය වෙයි ඒ නිසා තමන්ට හිත කැමැති තැනැත්තා අනුන්ට හිංසා නොකරන්නේය ආනන්ද හිමියනි නොයෙකුත් අංශවලින් රාජකීය දායකයන්ට අවවාද දීමට බුදු හිමියන්ගේ හැකියාව පෙන්වා දුන්නාට ඔබට ස්තුති මහා කස්සප හිමි පවසයි තවත් රජුන් ගැන කතා මතකයේ කාලඟ හෝ තිබෙනවාද කතානම් එමටයි නමුත් මේ අවස්ථාවේදී මල්ල හා බක්ක රාජ්‍යයන්ගේ කතා නොකිය බෑ පසුව අපට තවත් මල්ලයන් ගැන නොයෙකුත් තොරතුරු ලැබෙන නිසා බුදුන් වහන්සේ අග්‍ර ශ්‍රාවක මහා මුගල්ලන් හිමියනුත් කීප වතාවක් බග්ග රාජධානියට ගිය වග පමණ මෙහිදී සඳහන් කරන්නම් එහිදී බෝධි රාජ කුමාරයා බුදු හිමියන්ගේ අග්‍ර දායකයෙකු වුණා ඒ වගේම එරට බොහෝ රාජ්‍ය සේවයේදී සිටි අය තෙරුවන් සරණ ගියා යයි අනුරුද්ධ හිමි කියයි ඒ ගැන කියද්දී ලිච්ඡවීන් ගැන නොකියාම බෑ මහා කච්චායන හිමිද මතක් කරයි ඔව් ඔබ වහන්සේ හරි මහා කස්සප හිමි පවසයි කරුණාවෙන් අපට ඔවුන් ගැන පවසනවාද බලවත් වජ්ජි සමෝහාණ්ඩුවේ පිහිටි විශාලා අගනුවර ඉතාම සමෘද්ධිමත් පුරවරයක් එහි පුරවැසියෝ බ්‍රාහ්මණයින් අනුගමනය කරන ජෛන ආගම් නායක මහාවීර අනුගමනය කරන උදවියයි මහා කච්චායන හිමි පවසයි මෑත කාලයකදී නගරයේ මහා දොරුභික්ෂයක් පැතිර ගියා බොහෝ මිනිසුන් මිය ගියා නගරයේ සෑම තැනම මලමිනි රට පුරාම අමනුෂ්‍යයන් යක්ෂයන් සැරිසරුවා මලමිනි ගොඩ ගැසුණා ඊළඟට වසංගත රෝග පැතිර ගියා මේ ආකාරයට නියන් අමනුෂ්‍ය බිය වසංගත රෝග ආදී උවදුරු තුනෙන්ම විශාලාව පීඩා වින්දා මට ඒ දවස් මතකයි පොන්නහිමි පවසයි මා දන්නවා විශාලාවේ බොහෝ අයගේ පවුල්වල අය මේ තුන් උවදුරෙන් විනාශ වුණා මිනිසු රජතුමා මුණ ගැසෙන්නට ඒකරාශී වුණා පරම්පරා හතකට මෙවන් විනාශයක් සිදු වෙලා නැහැ මහාලි රජතුමා ඇසුවා මෙය තමන්ගේ වරදක්ද කියා නමුත් මිනිසුන් කියා සිටියා ඔහු එයට වග කිව යුතු නැති බව යයි මහා කච්චායන හිමි විස්තර කරයි රැස්සුවන් සෙව්වේ විසදුමක් බුදුවරේ ලොවට පහළ වෙලා ඉන්න බවත් උන්වහන්සේ ධර්මයේ දේශනා කරන බවත් කීවා අසාමාන්‍ය බලයක් ඇති උන්වහන්සේට ආරාධනා කළොත් අපි හිතනවා මේ ප්‍රශ්නය විසඳේවි කියා මේ යෝජනාවට සෑම දිනාම එකඟ වුණා නමුත් බුදුන් වහන්සේ විශාලාවට පැමිණේද යන්න ප්‍රශ්නයක් කෙනෙක් ඇසුවා බුදුවරයන් සෑම සත්වයාටම මහා කරුණාවයි උන්වහන්සේ මේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ අපි උදව් ඉල්ලා සිටින්නට ඕනේ යයි තවත් අය කීවා බුදු හිමියන් වැඩවිසුවේ රජගහනුවර ඉතින් මහාලි රජතුමා
මේ වන විටත් බෞද්ධ දායකයෙක් නිසා බිම්බිසාර රජුගෙන් මේ ගැන විමසා යවුවා. බිම්බිසාර රජතුමා කීවා තමා බුදු හිමියන් පාලනය කරන්නේ නැහැ. වජ්ජීන්ටම බුදුන්ට ආරාධනා කරන්නට පුළුවන් කියා ඔහු කීවා. ඉතින් මහාලේ රජු බුදුන් වහන්සේගේ හමුවට ගොස් දුර්භික්ෂය ගැන පවසා උන් වහන්සේට පැමිණ උපකාර කරන්නේ කීවා යයි මහා කච්චයන් හිමි පවසයි. බුදුන් වහන්සේ දවසින් දුටුවා විශාලාවට ගොස් රතන සූත්‍රය දේශනා කළොත් දහස් ගණන් ජීවිත සුවපත් වන බව. මේ නිසා උන් වහන්සේ එහි යෑමට තීරණය කළා. මෙහි ප්‍රතිඵලයක් ලෙසට බිම්බිසාර රජුන් බුදුන් හමුවට ගොස් ගමන්ට අවැසි දේ පිළියෙල කළා. බිම්බිසාර රජු බුදු හිමි වඩින මග දෙපස මලින් දජයෙන් හා රඹ ගසින් සැරසුවා. බුදු හිමියන් 500ක් භික්ෂූන් වහන්සේලා සමග දින පහකින් ගංගා නම් ගන් ඉවුරට පැමිණියා යයි ආනන්ද හිමි පවසයි. බිම්බිසාර රජු උන්වහන්සේලාට ගඟෙන් එගොඩ වීමට නෞකාවක් පිළියෙල කර තිබුණා. බුදු හිමියන් එගොඩදී පිළිගන්නට ලිච්ඡවි කුමාරවරුන්ට පණිවිඩ යවා තිබුණා. ඒ අයත් එගොඩ සරසා බලා සිටියා. බිම්බිසාර රජු බුදු හිමියන් නෞකාවට නගින විට කරවටක් දක්වා ගන් දේ ගිලී බලා සිටියා. තමා උන්වහන්සේ පෙරලා එනතුරු මිගොඩ ගන් යුරේම බලා සිටින බවත් කීවා. අනෙක් පස ලිච්ඡවි කුමාරවරු කරවටක් දියේ ගිලී බලා සිටියා. බුදුන් වහන්සේ ගොඩ බසින විට වැඳ පුදා පිළිගත්තා. ඒ මොහොතේම මහා වර්ෂාව වහින්නට පටන් ගත්තා. ඒ වැස්සෙන් විශාල නගරයේ සියලු කැලිකසල කුණු වූ මල සිරුරු ආදිය සෝදා ගියා. මහාලී රජතුමා ඇතුළු මහා පිරිසක් බුදු හිමියන්ව නගරයට කැඳවාගෙන ගියා. බුදු හිමියන් මෙවිට කීවා ආනන්දය නිවාරණයක් ලෙස මගෙන් රතන සූත්‍රය ඉගෙනගෙන ලිච්ඡවි කුමාරවරුන් සමග මේ නුවර පුරා යමින් එය දේශනා කරන්න. පිරිත් පැන් නගරය පුරා ඉසින්න. රතන සූත්‍රය ඉතාම බලකතු සූත්‍රයක් යැයි මහා කස්සප හිමි පවසයි. නපුරෙන් කෙනෙක්ව ආරක්ෂා කිරීමට සුවපත් කිරීමට එහි ඇති හැකියාව වෙන කිසිවකට පරාජය කරන්නට බැහැ. බුදු හිමියන් උපදෙස් දුන් පරිදි මා එය දේශනා කළා යැයි ආනන්ද හිමි අවසානයේදී පවසයි. ඒ පිරිත් දේශනා කරන අතරේ මා පිරිත් පැන් ඉසිද්දී මුල පදයේදීම අමනුෂ්‍යයන් පලා යන්නට වුණා. ඔවුන් සැම පලා යන තුරුම මන් පිරිත් දේශනය කළා. ඊළඟට බුදුන් වහන්සේ මේ සූත්‍රය ලිච්ඡවීන්ගේ කූටාගාර ශාලාවේ දේශනා කළා. නගරවාසී සෑම දිනාම සුවපත් වුණා. දුර්භික්ෂ රෝග අමනුස්සභිය සේරම නැතිව ගියා. නොයෙක් ලෝකතලවල දහස් ගණන් සත්වයන් මෝක්ෂය ලැබුවා. සාමය යලි ඇති වුණා. රාජධානියට සතුට සමෘද්ධිය ආයිත් උදා වුණා. සෑම දිනකම තව තවත් සත්වයන් නිවන් සුව ලැබුවා. තවදුරටත් අනතුරක් නැති බවට බුදු හිමියන් සෑහීමකට පත් වුණා. නිරෝගී භාවය හා සතුට නිසකවම ඇති වුණා යැයි ආනන්ද හිමි පිළිතුරු දෙයි. බුදුන් වහන්සේ ඒ රාජධානිය බේරාගත්තේ උන්වහන්සේගේ වදනේ සත්‍යතාවයෙන් යැයි සෝපාක හිමි පවසයි. පරම්පරා ගණනාවක් සාමය සහජීවනය හා ආරක්ෂාව සඳහා මේ සූත්‍රය දිගින් දිකටම දේශනා කරන බව විශ්වාසයි. විශේෂයෙන්ම දේශනා කරන අය කරුණාවෙන් දේශනය කළ යුතුය. අසන්නන්ද ශ්‍රද්ධාවෙන් ඇසිය යුතුය. එවිට මෙහි ප්‍රතිඵලය මහත්ඵල වේ. ආනන්ද හිමි පවසයි. මෙහි ප්‍රතිඵලයක් ලෙසට ලිච්ඡවි රජුන් ධර්මය පිළිපදින්නට වුණා. කාලයාගේ ඇවෑමෙන්
මෙහි බොහෝ ආරාම නිමවුනා යයි මහා කච්චායන හිමි පවසයි බොහෝ ලිච්ඡවීන් මහනවී රහත් ඵල ලැබුවා සේනාධිපතීන් සිටුවරුන් වගේම සාමාන්‍ය ජනතාවත් තුන් සරණ ගියා වරක් බුදුන් වහන්සේට ලිච්ඡවීන්ට රටෙහිම සුභ සිද්ධියට හේතු වන කාරණා සතක් ඉගෙනු බවත් අමතක කරන්නට එපා යයි බද්දිය හිමි පවසයි පරිනිර්වාණයට පෙර උන්වහන්සේ මෙම කාරණා සතම සියලු සමාජයන්ට සේම භික්ෂුන් වහන්සේලාටත් ඉගැන්නුවා මේ කරුණහත පිළිපදින විට රටක් රාජ්‍යයක් පිරිහීමට ලක්වන්නේ නැහැ දිකුකල් රැකිනවා අජාසත් රජු ලිච්ඡවීන් සමග යුද්ධයට සැරසෙන විට බුදුන් වහන්සේ මගින් නැසුවා ලිච්ඡවීන් තවමත් ඒ කාරණා සත පිළිපදිනවාද කියා මන් කීවා එසේමයි ස්වාමීනි කියා ඒ නිසා ලිච්ඡවීන් නොපරිදින බව උන්වහන්සේ කීවා ඇත්තෙන්ම ඔවුන්ව පරදවන්නට බැරි වුණා යයි ආනන්ද හිමි පවසයි මා දැන් ඒ කාරණා සතම පවසන්නම් ඔවුන් නිතර රැස් වෙති එකට රැස් වෙති එකට නැගී සිටිති එකට වැඩ කරති පෙර නොපන වූ නීති නොපන වෙති පැන වූ නීති නොකඩති පැන වූ පැරණි වජ්ජි ධර්ම සමාදන්ව වාසය කරති සිය මහලු වජ්ජීන්ට සත්කාර ගරුකාර බුහුමන් පුද කරති ඔවුන්ගේ කීම් ඇදහිය යුතුයයි සිතති කුල කතුන් කුල කුමරියන් බලහත්කාරයෙන් ගෙන ගොස් වසඟයට නොගනිති රට තුලත් රටින් පිටතත් ඇති ඔවුන්ගේ චෛත්‍යවලට ගරුකාර සත්කාර වන්දනාමාන පුද පූජා පවත්වති පෙර කළ පුද පූජාවලට අඩුපාඩු නොකරති එම රටට නොපැමිණි රහත්තු පැමිණිත්වා පැමිණි රහත්තු සුවසේ විසෙත්වා රහතුන් විෂයෙහි රැකවරණ සලසති ලොව පුරාම රජවරුන්ට හා කුමාරවරුන්ට බුදු හිමියන්ගෙන් වූ බලපෑම මෙයට පෙර නොවු විරෝධය යයි මහා කස්සප හිමි පවසයි මගේ එකම අවංක බලාපොරොත්තුව අනාගතයේ දේශපාලනික හා විවිධ සමාජික නායකයන් බුදු හිමියන්ගේ මේ වදන් පිළිපදීවි කියායි උන්වහන්සේගේ වදන් අකාලිකයි විශ්වය පුරාම ඇති සියලු ලෝක තලයන්ට භාවිතා කළ හැකි උතුම් වදන් උන්වහන්සේ දේශනා කළේ මේ විෂයට සම්බන්ධිත කතා ගෙනිය නොහැකි තරම් වෙයි එහෙත් මේ එකතුෙහි අරමුණ මේට වඩා අවශ්‍යතාවයක් නොවේ ඒ රජුන් හට බුදු හිමියන් දුන් උපදෙස් ඇති තරම් මෙහිදී කියවි ඇති බැවිනි රහතුන් වහන්සේලා අසුන් වලින් නැගී නිහඬව කුටියෙන් පිට වෙති සෑම රහතුන් වහන්සේ නමක්ම නිශායාමයේ හුදකලාවේ භාවනා සෝය සොයා යන්නේ මිදිනට නියමිත කටයුතු නිමා වූ බැවිනි